වගේම මේ බස්නාහිර පළාත් සභාවේ භාරව ඉන්න බස්නාහිර පළාත් භාරව ඉන්න ආණ්ඩුකාරතුමාගෙන් අපි ඉල්ලනවා බොහොම ගෞරවයෙන් ගරු ආණ්ඩුකාරතුමනි ගරු ජනාධිපතිතුමනි මේ නගර සභාව තේරලා දෙන්න මොකද මේ නගර සභාව ගාම ඉදිරියේම තියෙන පාසල නගර සභාවට එහා පැත්තේ විද්‍යුත් තියෙන පාසල නගර සභාවට වම්මද පැත්තේ තියෙන පාසල ඒක නිසා සිව් දිසාවෙම මේ නගර සභාව වටේ තියෙන්නේ හොඳ පාසල් අහිංසක දරුවන් යන පාසල ඒක නිසා මෙතන ඉදිරියේ තියෙන පිරිමි පාසලක් අතනක් තියෙනවා පිරිමි පාසලක් ඊට යටදී කාන්තා පාසල ඒක නිසා මේවා ඉන්න දරුවන් මේ මත්ද්‍රව්‍ය ජාවාරංකාරයන්ට හවු වෙනවා මේ දරුවන් අනාගතේට මොකද වෙන්නේ මෙවැනි පාලනයක් වැඩක් නැහැ කොළ නඩේ නිසා මේ නගර සභාව පිරිසිදු වෙන්න ඕනේ නාගරික මන්ත්‍රී බොල්ලෝ ඉන්නවා මේක ඇතුලේ ව්‍යාපාර කරන ඒක නිසා මේ නගර සභාවේ මේව විතරක් නෙමෙයි මේ නගර සභාවේ කුණු වලින් ගන්න ගේම් පවා තියෙනවා සාක්ෂි පිට තියෙනවා කුණු ගේම් සාක්ෂි පිට අපේ ළඟ තියෙනවා මේකේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මේකේ ඉන්න පිටිපස්ස ප්‍රාදේශීය සභා මන්ත්‍රී කීප දෙනෙක් මේ මන්ත්‍රීවරු සියලු දෙනා එක්කවලා මේකේ ගන්න කුණු ගේම් පවා තියෙනවා අපේ ළඟ පැහැදිලි සාක්ෂි තියෙනවා හඬපටිත් එක්ක සාක්ෂි තියෙනවා ඉදිරියේදී අපි බලාගෙන ඉන්න මේවල හැබැයි දුකට කාරණයක් කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ බලයට තියෙන මේ නගර සභාවේ විපක්ෂයේ කවුරුත් නැ කොන්ද කෙනෙක් යන මේවලට එරෙහිව කතා කරන්නේ විපක්ෂයේ දුර්වල වෙලා විපක්ෂයේ කවුරුත්ම නැ ඒ නිසා මේ විපක්ෂයේ කොන්ද පණ ඇති නායකයන් මේ ගා ඉදන ඒ නිසා කොන්ද පණ ඇති කොළොන්නාව පාලනය කරනකොට මේ නගර සභාව හදන්න පුළුවන් වැඩදායි මේ වගේ මිනිස්සුන්ටයි මේ කොළොන්නාව බාර දෙන්න ඕනේ ඒක නිසා අපි බලාපොරොත්තු ඉන්න ඉදිරියේදී කොළොන්නාව මිනිස්සු හොඳ තීන්දුවක් తీරණයක් ගනී කියලා මොකද මේ නගර සභාව මේ වෙනකොට විනාශ වෙලා ඉවරයි එස්.එම්. මරික්කාර මහත්තයා හැම තැනම කියන දෙයක් තමයි බුද්ධෙක් නෙවෙයි වැඩෙක් කියලා. ඡන්ද කාලේට පාප පුරා පෝස්ටර් අලවනවා බුද්ධෙක් නෙවෙයි වැඩෙක් කියලා. දැන් මේ එයාගේ වැඩ තමයි මේ නගර සභාව පාලනය කරන්නේ. මේ පාලනතන්ත්‍රයේ පුරාවට හතරවෙනි වතාවට තමයි මේ මත්ද්‍රව්‍ය මේක ඇතුළෙන්ම ආවේ. මේක තමයි කොළොන්නාවට මත්ද්‍රව්‍ය බෙදාහරණ කේන්ද්‍රස්ථානයේ මධ්‍යස්ථානයේ බවට පත් වෙලා තියෙන්නේ. මේක අවුරුදු 34කට පස්සේ ආර් දුමින්ද සිල්ල මහත්තයා තමයි 2011 දී මේ නගර සභාව පෙරලා සදාකාලිකවම මේ නගර සභාවට දැහැමි පාලනය ගැනලා සෑහෙන වෙනස් මේ නගර සභාවේ ක්‍රියාකාරීත්වය තිබ්බේ 2011 සිට 2016 වසර දක්වා. ඊට පස්සේ මේ නගර සභාව අපේ පාලකයන්ට රැකගන්න බැරි වුණා. ඒ නොහැකියාව නිසා තමයි එක්සත් ජාතික පක්ෂේ පාලන තන්ත්‍රය අතර ගියේ. ඊට පස්සේ මේ නගර සභාව කුණු වලින් බාස්කට් වලින් මේ හැම දෙයකින්ම ජාවාරම කරගෙන යනකොට මේක කියන්න කනගාටුයි අපේ පක්ෂ නියෝජනය කරන විපක්ෂ නායකතුමා මරණින් දෙ ඉන්නවා. ඔහු ඒ ඩීල් හින්දා තමයි නිහඬව ඉන්නේ. ඒ හින්දා ඔහුගේ යටතේ ඉන්න මන්ත්‍රීවරුන්ට නැගිටින්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ හින්දා අපේ පක්ෂය රැකගන්න නම් පොහොට්ටුවේ නායකයිනුත් මෙයාට මැදිහත් වෙලා මේ නගර සභාව පිරිසිදු කිරීමේ සත්කාර්ය පොහොට්ටුවෙන් පටන් ගන්න ඕනේ. ඒ හින්දා නගර සභාවේ ජාවාරමේදී අපේ පැත්තට දිගින ඇඟිල්ල ගරු විපක්ෂ නායකතුමාට දිගු වෙනකොට ඒක බලපානවා අපිට. ඒ හින්දා අපි හරියට හිටගෙන ඉන්න හින්දා විපක්ෂයටත් ඇඟිල්ල දික් කරන හින්දා අපේ පක්ෂයෙන් විනය පරීක්ෂණ ඉස්සෙල්ලාම කරන විපක්ෂ නායක තමයි සභාපතිතුමාව රකින්නේ. නගර සභාවේ මුරකාරයා බවට පත් වෙලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි සාලිය වික්‍රමසිංහ කියන විපක්ෂ නායකයා. ජනතාව පිළිකුල් කරන පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නා නම් සභාපති විපක්ෂ නායකතුමයි තමයි කොළොන්නාව නගර සභාවේ. ඒ හින්දා හිරුනිකා බබාට අපේ කලින් සහෝදරතුමා කිව්වා වගේම අයිතියක් තියෙනවා නම් කොළොන්නාවේ නගර සභාවේ ඔන්න අපි අල්ලලා දීලා තියෙනවා තහවුරු කරලා දීලා තියෙනවා. ඒ හින්දා මෙතනින් නගර සභාවෙන් ගමෙන් පටන් අරගෙන ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න ඒ වෙනුවෙන් හඬක් නගන්න ගමට ආදරේ නම් සාලිය වික්‍රමසිංහ කියන්නේ දෙපැත්තට අඩිය තියාගෙන දෝලනේන පැත්තට හිටගත්තු තරිජගේ හින්දා හිරුනිකාට පටන් ගන්නවා නම් ආරම්භය අරන් දීලා තියෙනවා. කැමතිනම් නගරයේ ගම වෙනුවෙන් කතා කරන්න ඕන අවස්ථාව උදා කරලා තියෙනවා. අපි බලමු හඬපටවලට බහ දුන්නා වගේම කොළොන්නාව වෙනුවෙන් කතා රීදි කියලා ඉදිරියේ. මං තමින්ද ජයසූරිය අංක 1 සේදවත කොට්ටාසේ අපේක්ෂකයෙක්.